ගීයක පද අරුත් විමසන වින්දනයට විනාඩියක්. ශාස්ත්‍රපති ලාල් වේරගොඩ සමග. දැන් මම ඕගොල්ලන්ට ස්වභාවිත ගීතේ කියන්නේ කුමක්ද කියලා හඳුන්වා දුන්නා. දැන් මම මේ සූදානම් වන්නේ ස්වභාවිත ගීතේ මුල් සලකුණ පිළිබඳව ඔබට හඳුන්වා දෙන්න. ඉතින් අපි දන්නවා අපේ සංගීතයේ විවිධ අවදි තිනවා. නාඩගම් සංගීතය, ඊට පසුව නූර්ති ගීත, ඔහොම ගමන් කරපු ගීතය අපිට විවිධ කඩයින් කරා එන අවස්ථාවන් තිනවා. පළමුවෙන්ම අපිට හින්දි තනු ඇසුරින් සිංහල ගීත නිර්මාණය කරපු අවස්ථාව තමයි දක්නට ලැබෙන්නේ. හැබැයි අපේ ගීතේ අපේ සලකුණ ස්වභාවිත ගීතේ අපේම සලකුණ සොයා යන විට අපිට මතක් වෙන්නේ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන් ස්වභාවිත පදමාලා නිර්මාණය කළා. ඔහු ස්වභාවිත නාද රටා සමග ස්වභාවිත තනු නිර්මාණය කළා. ඒ වගේම අපේම හෙළ කටහඬින් ගීත ගායනා කළා. මං හිතන්නේ ස්වභාවිත ගීතේ සලකුණ සොයා යන විට අපි මතක් කරන්න ඕන චරිතය තමයි සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන් ගැයූ අපුරු ගීතයක් තමයි වරින් හීන් සැරි. සුනිල් සාන්තයන්ගෙන් පසුව මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී අයිව ඩෙනිස්. ඊට පසුව මේ ගීතය බාර දෙනවා ගායනා කිරීමට ඔහුගේම ප්‍රියතම ශිෂ්‍යයා වන චන්ද්‍රරත්න ඉලේ පෙරමියන්ට. දැන් මේ ගීතය පරම්පරා තුනක් ගායනා කරනවා. සුනිල් සාන්තයන් ගායනා කරනවා, අයිවෝ ඩෙනිස් ගායනා කරනවා, ඒ වගේම වර්තමානයේ චන්ද්‍රරත්න ඉලේ පෙරමියන් ගායනා කරනවා. විශේෂයෙන් මම මේ ගීතය තෝරගත්තේ අපේ මේ වැඩිහිටියන්. ඇතැම් විට මේ ගීතය ගැන අහලා තිනවා. වැඩිහිටියන් මේ ගීතය අහලා තිබුණත් මේ කුඩා දරුවන් මේ ගීතය අහලා නැහැ. අන්නේ නිසා තමයි විශේෂයෙන් අද මේ ස්වභාවිත ගී රසවින්දන වැඩසටහනේදී මේ ගීතේ මම තෝරාගත්තේ. ගීතේ ගැන මම ගොඩක් විග්‍රහ කරන්න යන්නේ නැහැ. ගීතේ පිළිබඳව කියනවා නම් මේ ගීතය සුන්දර රාත්‍රි වර්ණනාවක්. රාත්‍රියේ හඳ පායනවා, තරු පායනවා. ඒ හඳ පායපු රාත්‍රියේ සඳ කිරණ මිහිමත සිපගන්නා ආකාරය මේ ගීතේ තියෙනවා. සඳ කිරණ මිහිමත සිපගන්නා විට මේ පරිසරයේ අවදිවන සාව ගැන, ඒ වගේම වවුලන් ගැන, මහමූණ ගැන කියවෙනවා. මහමූණ කිව්වට අපේ දරුවන් දන්නේ නැහැ කවුද මහමූණ කියන්නේ කියලා. මහමූණ කියන්නේ ලොකු මූණක් තියෙන එක. එහෙනම් ලොකු මූණක් තියෙන්නේ බකමූණට. බක කියන්නේත් ලොකුයි කියන එකනේ. එහෙනම් බකමූණ කියන්නේත් මහමූණට. එහෙනම් මේ රාත්‍රියේ සිදුවෙන අසිරිමත් සිදුවීම් පෙළක් මේ ගීතය තුළ අන්තර්ගත වෙනවා. මම වැඩි වෙලා ගන්නෙ නැහැ. ගීතය ගැන විග්‍රහ කිරීමට අමුතු අවස්ථාවක් ගන්නෙ නැහැ. දැන් කවුරුත් පුලපුලා බලා ඉන්නේ මේ සුන්දර ගීතය අහන්න. මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා අද මේ වාද්‍ය වෘන්දයේ මෙහෙවමින් මේ ස්වභාවිත සංගීත වැඩසටහන මෙහෙවන ප්‍රවීණ ගායන ශිල්පී නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ විසරද චන්ද්‍රරත්න ඉලේපිරිමයන්ට මේ ගීතය ගායනා කරලා පෙන්වන්න. සිංහල ගීතයට තාමත් විශාල සේවයක් කරපු සංගීතවේදියෙක් තමයි සුනිල් ශාන්ත. එදා සිංහල ගීතය ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා ලයන්විත ගීතණු, අර්ථාන්විත පදමාලා නිර්මාණය කරමින් සංගීතයට සේවයක් කරපු සුනිල් ශාන්ත මහතාගේ තමත් ජනප්‍රිය ගීතයක් මම මේ අවස්ථාවේදී ගායනා කරනවා. මේ ගීතයේ පුහුණු වීමේදී මාහට කාරුණික අනුග්‍රහය දැක්වූ ප්‍රවීණ සංගීතවේදී අයිව ඩෙනිස් මහතාට මාගේ ගෞරවය සහ සදා සිනහස මම මේ අවස්ථාවේදී කිව කරනවා. වරින් හීන් සැරේ, වරින් හීන් සැරේ, වරින් හීන් සැරේ රිදි බලයි, අහයින් සැරේ, අහයින් සැරේ, වරින් හීන් සැරේ රිදි බලයි. Oh.
මදු දිදි තන පඳුරේ නටන්නේ පණින්නේ හාඕ යන්න වලාවේ අනේ හිමින්නේ මින්නේදී යන්න වලාවේ සිසිල් පවන් බිබි සිසිල් පවන් බිබි කිරා වැටි සිහිනලෝවේ අඩනින්නේ සතුන් මියාමි වරින් තින් සැරේ රිදී වලාවේ सेली सेली सर सर गाहडन्नी लिए निदन तुरुहिमिया तुरुले ऐद सेली सेली सर सर गाहडन्नी लिए निदन तुरुहिमिया तुरुले अन्न महमूना हुरेन पिया माए अन्न महमूना हुरेन पिया औलो किया पंको आसियाट होइया इहितीन सरी आहाहीन सरी भरिन इन सरे विधि वाला मामा गिरी तोला गिरी मुट्टिय बिंद दाला हीं सरी बड़ गाइन ओ अंद मामा गिरी तोला गिरी मुट्टिय बिंद दाला हीं सरी बड़ गाइन ओ अन्ने सुदु मुहुना त्रेली वेटी लानोए दो अन्ने सुदु मुहुना त्रेली वेटी लानोए दो अयो रिंगाला बड़गाला सीरिला मामी इन सरी आहा इन सरे भरे इन सरे दे